සුබ දවසක් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අදත් මම ඔයාලා මගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද මම ගෙනල්ලා තියෙන්නේ හොඳට MB Match play කරන්නේ කොහොමද කියන එකේ tips and tricks video එකේ part 2 එක. මම මේකේ පළවෙනි video එක ගෙනල්ලා තිනවා. ඔයාලා ඒක බලලා නැත්නම් මගේ channel එකේ තියෙනවා. මීට කලින් video දෙකකට කලින් දාපු video එක ඒක බලන්න. ඒ වගේම ඔයාලට මතක් කරනවා නම් guys ඔයාලා මගේ channel එකට අලුත් නම් එහෙම නැත්නම් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. මගේ videos වල දකුණු පැත්තේ යට PS කියලා පෙන්නනවා මගේ logo එක. ඒක උඩ click කරාම subscribe කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම අලුතෙන් video එකක් දාපුවාම ඔයාලට notification එකක් එනවා. ඒ මේ bell icon එක click කරලා තිබුණොත්. ඒ වගේම guys මගේ BR tips and tricks video තියෙනවා මගේ channel එකේ. කොඩ් ප්‍රසාද කියලා ගහපම මගේ channel එකේ ඔයාලට හොයාගන්න පුළුවන්. ඒකේ ඔයාලා බලන්න මගේ video ටික. හරි යමෝ guys අපි පළවෙනි එකට. පළවෙනි එක තමයි guys cross hair placement එක. ඒ කියන්නේ guys දැන් අපි මේ තියෙන ඔය 34ක් මැද එක 30ක් තියෙනවා තමයි cross hair එක. ඕක guys අපි තියාගන්න ඕනේ හරියටම කොතනද කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඔක බිම බලාගෙන දුවන්න පුළුවන් උඩ බලාගෙන දුවන්න පුළුවන්. ඒක නෙමෙයි හරියම විදිය guys. විදිය හරියම විදිය මෙන්න මේ ඔය බලන බිම බලන් ගියොත් අපිට පේන්නේ නැහැ දෙපැත්තට. හරියට උඩ බලන් ගියත් අපිට කොටසක් මේ පේන්නේ නැහැ. හරියද? එහෙනම් අපි cross hair කොහෙද තියාගෙන යන්නේ? ඔන්න ඔය cross hair අපි තියන්න ඕනේ හරියටම ප්ලේ කෙනෙක්ගේ ඔළුව මට්ටමේ. අපි ඔහොම දුවද්දින් හරිය වෙද්දින් හරියද්දී ප්ලේ කෙනෙක්ගේ ඔළුව මට්ටමේ තමයි cross hair එක තියාගෙන යන්න ඕනේ. එතකොට අපිට ප්ලේ කෙනෙක් දව ගමන් අපිට එක්ක වම් පැත්තට කරන්න ඕනේ දකුණු පැත්තට කරන්න ඕනේ එච්චර. උඩ පල්ලෙහා කරන්න දෙයක් නැහැ. හරිද guys? එතකොට අපිට මුළු රේන්ජ් එකම පේනවා. අපිට ඉන්ස්ට්‍රුමන්ට් එක මේවා කරගන්න පුළුවන්. අපි අනිවාර්යෙන්ම තියාගන්න ඕනේ මෙන්න මේ ප්ලේ කෙනෙක්ගේ ඔළුව මට්ටමේ තමයි cross hair එක. අපි දෙවෙනි එක නම් guys headphones. Headphones කියන්නේ guys අපි සාමාන්‍ය ගේම් එක ඇතුලේ ඇවිදිද්දි එහෙම නැත්නම් දුවද්දි මොකෙදි තියද්දි අපිට මේ සවුන්ඩ් ඇහෙනවා හොඳට. හරිද? දැන් ඇවිදින සවුන්ඩ් එක ඇත්තටම අඩුවෙන් ඇහෙන්නේ මේ dead silence ස්පර්ට් එක දාගෙන ඉන්න කෙනෙක් ඉදර. ඒත් හොඳ හෙඩ්ෆෝන් එකක් අපි යූස් කරොත් අපි ඩෙඩ් සයිලන්ස් ස්පර්ට් එක දාගෙන ඉන්න කෙනෙක් කියනොත් ආ සවුන්ඩ් එක අපිට ඇහෙනවා. ඒකට අපිට කොහොමද ගන්න පුළුවන් මෙයා දකුණේ දෙන්නේ, මෙයා වමේ දෙන්නේ, මෙතන කී දෙනෙක් ඉන්නවද, මෙයා කොයි පැත්තේ දෙන්නේ කියලා හොඳ හෙඩ්ෆෝන් එකක් යූස් කරද්දී ඔයාලට දැනගන්න පුළුවන් guys. ඉතින් guys prone glitch එක. ඇත්තටම සාමහර කැඩිච්ච තැන්වල මේ වගේ ඊට පස්සේ පොඩි බැමිවල ලගිඩන් අපිට තියද්දි අපිට මෙන්න මේ ප්‍රෝන් ග්ලිච් කියන ටෙක්නික් එක යූස් කරන්න පුළුවන් ගයිස්. හරිද? ඒකට හේතුව දැන් අපි මේ කියන ඔය පොඩි කැඩිච්ච තැනකින් හරි පොඩි බැම්මකින් හරි ඉස්සිලා ගහද්දි අපිට වදිනවා වගේ නම් අපිට අක් ගන්න ප්‍රෝන් වෙන්න පුළුවන් ගයිස්. හරිද? එතකොට එයාට අපි හොයාගන්න බෑනේ. අපිට ප්‍රෝන් වෙලා එකපාරම අය ප්‍රෝන් අවුට් කරලා ගහන්න පුළුවන් ගයිස් ඉස්සිලා. හරිද? ඒ තමයි මේ ප්‍රෝන් ග්ලිච් එක. ගොඩක් මේක යූස් කරන්න පුළුවන් මේ වගේ පොඩි බැමි වල කැඩිච්ච තැන් වල තමයි ගයිස් හැමතැනම අමාරුයි. ගොඩක් වෙලට SND match play කරද්දී එහෙම මේ ගොඩක්ම යූස්ෆුල් වෙයි. මොකද මේ අපිට ඩිරෙක්ට් එන කෙනෙක්ව කිල් කරගන්න. ඊළඟ ගයිස් map players. මැප් ප්ලේස් කියන්නේ අපි දැන් මැප් එක ගත්තාම ගයිස් හරි මේ 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 මැප් එක බලන්න ගයිස්. අපිට අර අතන මේ එයා කොනේ ඉඳන් අර එනමි ටරන්ට් එකක් දාලා තියෙන එතන ඉඳන් හරියටම මෙන්න මේ හાર્ට් පොයින්ට් එක ළඟට එන්න පුළුවන් පාරල් කීයක් තියෙනවද බලන්න ගයිස්. එකක් ඔය කට්ටියන මැදින් එන්න පුළුවන්. අනිත් එක හරියටම මෙතන දකුණු පැත්තෙන් එතෙන්ට යන්න වම් පැත්තෙන් එතෙන්ට යන්න පුළුවන් ගයිස්. හරිද? අන්න මේ මැප් වලන. ඒ කියන්නේ ගයිස් අපිට මැප් එකක් ගත්තාම හරියටම ලේන් තුනක් තියෙනවා. පළවෙනි එක මිඩල් ලේන් එක, ඊළඟ එක රයිට් ලේන් එක, ඊළඟ එක ලෙෆ්ට් ලේන් එක. හරිද? මේ බලන්න මේ සෙට් එකක් එහා පැත්තේ ඒකට යන්න ඕනේ කියලා හිතන්නකෝ. සෙට් එකක් අයින දිගේ ඒකට යන්න පුළුවන්. හරිද? අනිත් කට්ටේ බලන්න B එක හරහා ඒකට යන්න පුළුවන්. තව සෙට් එකට ඕන යන්න පුළුවන්. එහා පැත්තේ දකුණු පැත්තෙන් ඒකට. හරිද? ඒ කියන්නේ ලේන් එක ගත්තාම අනිවාර්යෙන් මේන් ලේන් තුනයි. ඒක රයිට් ලේන්, ලෙෆ්ට් ලේන් ඇන්ඩ් මිඩල් ලේන්. මිඩල් ලේන් එක සමහර වෙලට ගත්තාම මේක බලන්න මිඩල් ලේන් එකට මිඩල් ලේන් එකත් පොඩ්ඩක් දෙකට කැඩලා තියෙනවා. B එක ළඟින් අතන මැද පාරෙන් එන්න පුළුවන්. අතන ගේ ඇතුලෙන් එන්න පුළුවන් B එකේ. තව මිඩල් ලයින් එකේ පොඩි කැලි දෙකට පස්සේ ලෙෆ්ට් ලේන් එකයි රයිට් ලේන් එකයි අර දෙපැත්තෙන් තියෙනවා ගන්න ගයිස්. ස්ටෑන්ඩ් ඔෆ් මැප් එකේ ඔහොම යන්නේ. ඔය හැම මැප් එකක්ම බෙදලා තියෙන්නේ මේ විදිහට ගයිස්. ලෙෆ්ට් ලේන්, රයිට් ලේන් ඇන්ඩ් මිඩල් ලේන් විදිහට. ඒ කියන්නේ ලේන් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පුළුවන්. අපිට රිසර්ච් ඇන්ඩ් ඩිස්ට්‍රොයි මැච් එකක්ද ඩොමිනේෂන් මැච් එකක්ද ගහද්දී අපිට පොඩ්ඩක් ඒක යූස්ෆුල් වෙනවා ගයිස්. ඊට පස්සේ මොබිලිටි. මොබිලිටි කියන්නේ ගයිස් අපි කොහොමද මේ මැප් එකේ ඉන්නේ කියන එක. හරිද ගයිස්? සමහර අපිට පුළුවන් එක තැනකටම වෙලා තියන්න ඕන. හරි. ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අපි එක තැනකටලා ඉන්නවා කියන්නේ
එනම කෙනෙක්ට අපි ඒක ටාගට් කරගන්න ලේසි එතන ඒක කියන්නේ ලේසි අනිත් එක අපි කෙනෙක් මැරුවට පස්සේ අපි ඉන්නේ කොතනද කියලා මේ මැප් එකක පෙන්වනවා ගැස් අපිට අර මේ ලකුණක් පෙන්වනවා අපේ එයා ඒගොල්ලෝගේ ටීම් මේට් කෙනෙක් මැරුණොත් එයා කොතනද මැරුණේ කියලා එතකොට හරියට අපි ඉන්න තැන ඒක ප්‍රශ්නයක් වෙනවනේ එහෙනම් අපි හැම වෙලෙම කිල් එකක් ගත්තොත් අපි ඉන්න තැන මාරු කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපිට මැප් එක ඉක්මනින් මේ හරිම යන්න හරිද අපිට පුළුවන් හරිද ඒක එහෙම යන්න යන්න අපි මේ ගොඩක් ස්පීඩ් නෑ වගේම ගොඩක් මේ හොඳ තැනකට එනවා මේ මැච් එකේ ගයිස් ඊළඟ තමයි මේ ස්ලයිඩ් ඩැන් ජම්ප් එක මේක නම් හුඟක් අත් යූස් කරනවා මේක සාමාන්‍ය මැප් එක ඉක්මනින් හන්ටම හිට යන්න එහෙම නැත්නම් ඒම් එක හොඳට ගන්න එනම් ඊව පොඩ්ඩක් සප්‍රෙස් කරන්න එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් වට්ටන්න හොඳ එකක් තමයි ස්ලයිඩ් ජම්ප් කියන්න ගන ගයිස් අපි නෝ ප්ලේ කෙනෙක් දැක්කම ස්ලයිඩ් යන් ජම්ප් කරන අප්පා මේ නම් හොඳ සුවිරි ප්ලේ කෙනෙක් ගහන්න අමාරු එකෙන් තැනකට එනවනේ අන්න ඒකත් ගොඩක් ගයිස් අනිත් එක අපි එම් එක ගන්න ගොඩක් හොඳයි මේ ස්ලයිඩ් ඩැන් ජම්ප් කියන ටෙක්නික් අය අපි ලාස්ට් යාම ඩ්‍රොප් ෂොට් ඩ්‍රොප් ෂොට් කියන්නේ ගයිස් ඇත්තටම අපිට මූණට මූණ හරි ප්ලේ කෙනෙක් හම්බුනහම අපිට වෙඩි තියෙන ගම ගමම්ම ප්‍රෝන් කරන්න පුළුවන් ගයිස් හරි එන්න මේ ඒකට හේතුව ගයිස් ගොඩක් වෙලාවට ප්ලේ කෙනෙක් අපේ ඔළුවට හරි එම් කරන් ඉන්නවනම් අපිට අග්ගල් ප්‍රෝන් වුණාම අපිට බුලට් සෙට් එක අපිට වදින්න නැතු වෙනවනේ ගයිස් හරිද එතකොට අපි ප්‍රෝන් කරනවාම තියද්දි අපිට පුළුවන් ඒ ඉස්සරහින් ප්ලේව කීල් කරගන්න හරිද මේක සාමාන්‍ය ටෙක්නික් එකක් මම හුඟක් අතේ යූස් කරනවා මේක කියලා ඒකත් මේ ටෙක්නික් එක ගයිස් හරි ගයිස් මේ තමයි මගේ වීඩියෝ එකේ ඉවර වෙන්නේ ගයිස් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා